අද පත්තරේ බලනකොට අලුත් තොරතුරක් දැක්කා. ඒකේ තිබුණේ සියලු මැතිවරණ වලට කලින් ජනාධිපතිවරණයක් තමයි පැවැත්වෙන්නේ කියලා. ඒ ජනාධිපතිවරණයට අපේක්ෂක පෝලිමක් තියෙනවා කියලා දැක්කා. ඒකේ නම් පහක් විතර දැක්කා. ඒකේ තිබුණා ව්‍යාපාරික කටයුතු වල නියැලෙන දිලි ජයවීර මැතිතුමාගේ නම, ඒ වගේම හිටපු ජනාධිපතිතුමෙක් වෙන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නම, ඒ වගේම වර්තමානයේ ජනප්‍රිය නායකයෙක් වෙන අනුර කුමාර දිසානායක මැතිතුමාගේ නම, ඒ වගේම විපක්ෂ නායකතුමා වන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම, වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම. මේක නිසා මම මෙයාලගේ හඳහන් ටිකක් හොයලා මොකද්ද අනාගත තත්ත්වය කියලා බලන්න කල්පනා කරා. මේක බලාගෙන යනකොට මට ව්‍යාපාරික දිලිත් ජයවීර මැතිතුමාගේ හඳහන නම් ලැබුණේ නැහැ. ඒක මට හොයාගන්න හැකියාවකුත් තිබුණේ නැහැ. අනිත් හඳහන් මම කොමාරි හොයාගෙන බැලුවා. මේකෙදි මම මුලින්ම අතර ගත්තේ අපේ හිටපු ජනාධිපතිතුමා වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හඳහන. එතුමා 1951 නමවැනි මාසේ 3 වෙනිදා ගම්පහ යාගොඩදී තුලා ලග්නයෙන් උප්පත්තිය ලැබුවේ. තුලා ලග්නයෙන් උප්පත්තිය ලැබනකොටම එතුමාගේ වැයස්ථානයේ නැත්තම් 12 වෙනි ස්ථානයේ සෙනසුරු සහ සඳු හිටියා. ඒ කියන්නේ උප්පත්තියම එතුමාගේ ඒ රාෂ්ට්‍රක දෙකකින් තමයි ලැබලා තියෙන්නේ. උප්පත්තියම ඒ රාෂ්ට්‍රක දෙකකින් ලැබුව නිසා එතුමාට ඕනෑම ප්‍රශ්නයකදී අභියෝගයකදී නොබියව මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි වෙනත් ග්‍රහ සංයෝග නිසා ඇතැම් අවස්ථාවලදී ඒ වායට මුන් නොදී මගහැර යන තත්ත්වයකුත් පෙන්වනවා. ඒ වගේම මෙතුමාගේ හඳහන තවදුරටත් බැලීමේදී එතුමා 2009 9 වෙනි මාසේ 9 වෙනිදා 2017 1 26 දින දක්වාම සෙනසුරු ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් ගත කළා තියෙනවා. මේ ගත කරන කාලයේ තමයි එතුමා ජනප්‍රිය වුණේ. එතුමා හැබැයි ජනප්‍රිය වුණාට විතක වැටෙනවා, විතක නැගිටිනවා, විතක ඇමතිකම් මාරු වෙනවා, විතක තව ඇමතිකම් ගන්නවා, විතක කණ්ඩායමත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා. එවැනි තත්ත්වයක තමයි හිටියේ. විශේෂයෙන් තම නායකයත් එක්ක බොහෝ ගැටලු ඇති කරගත්තත් ඒවා නොපෙන්වා ඉන්න තරම් ශක්තියක් එතුමට තිබුණා. කොහොම වුණත් එතුමා 2014 අගභාගයේ වෙන විට තම කණ්ඩායමෙන් ගැලවිලා ජනාධිපති තරඟයට ඉදිරිපත් වෙන්න ආවා. ඒ ජනාධිපති තරඟයට ඉදිරිපත් වෙන්න එන වෙලාවේ එතුමාගේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ 3 වෙනි අවධිය තමයි ගත කරමින් හිටියේ. ඒ කියන්නේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ යෝගකාරක සෙනසුරු තමයි තුලා ලග්න හිමියාට. සෙනසුරු යෝගකාරකයගේ ලග්නයේ සෙනසුරු ගමන් කරන කාලයේ තමයි මේ රටේ ප්‍රධාන පුරවැසිය බවට පත් වෙන්න හැකියාව ලැබුණේ. හැබැයි එහෙම ලැබුණත් 2017 1 26 න් පස්සේ එතුමාගේ බලය නිකම්ම ගිලිහෙන්න පටන් ගත්තා. හේතුව සෙනසුරු ඒ රාෂ්ට්‍රක බලය එතුමාගෙන් ඈත් වුණා. ඒ වගේම සෙනසුරුගෙන් තිබුණු ශක්තියත් එතුමාට නැති වුණා. මෙන්න මේ හේතුව මත 2017 1 26 ඉඳලා එතුමා නැවතත් තම කණ්ඩායම් සමග ගැටුම් ඇති කරගන්නම තමයි උත්සාහ කරේ. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට එතුමා 2019 2020 වෙනකොට තිබුණු ජනප්‍රියතාවයෙන් ඇත්තටම නැති කරගත්තා. මේ කාලයේ වෙනකොටත් එතුමාගේ ජනප්‍රියතාවය බිඳුවටම වැටිලා තියෙන්නේ. එතුමාට නැවත ජනප්‍රියතාවයක් ඇති කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ නිසා එතුමාට කිසිම අවස්ථාවක ජනාධිපති තනතුරකට පත් වෙන්න පුළුවන් හැකියාවක් නැහැ. මැතිවරණයකට ඉදිරිපත් වුණොත් ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත් වුණොත් වර්තමානයේ පවතින තත්ත්වයත් එක්ක එතුමාට වෙන්නේ අපමුදලත් අහිමිව පරාජයකට පත් වෙන්න තමයි. ඊළඟට සලකලා බලන්න යන්නේ ඒ නම් ලයිස්තුවේ තිබුණු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ හඳහනේ තත්ත්වය කොහොමද කියලා. 1967 11 වෙනි මාසේ 24 උදේ 9:24ට අනුරාධපුරයේදී උත්පත ලැබූ එතුමාගේ ලග්නයේ දනු වෙනවා. ඒ වගේම අශ්ලිස නැගතේ 4 වෙනි පාදයෙන් උප්පත්තිය ලබා ඇති එතුමාගේ හඳහනට අනුව මේ කාලයේ ජනප්‍රිය වෙනවා. විශේෂයෙන්ම එතුමාගේ පූර්ව අනාගත පින්පෙන්වන ස්ථානයේ රාහුගේ ගමන
බොහෝ වාසනාවක ඇඳෙන තත්ත්වයක් වෙනවා. විශේෂයෙන් මිනිසුන් අතර ජනප්‍රියතාවයට පත් වෙනවා. හැබැයි එතුමාට රටක නායකත්වයකට පත් වෙන්න තරම් පුළුවන් රාජ්‍යෝග තත්ත්වයක් මේ අවස්ථාවේ නිර්මාණය කරන්න ඉන්නේ නැහැ. එතුමා 2034 දී එතුමාට ලැබෙනවා විශේෂ සෙනසුරු ඒ රාජ්‍යක. එන්න ඒ කාලය වෙනකොට එතුමා ජනප්‍රියත්වයේ ඉහළටම පත් වෙලා තියෙනවා. ඒ කාලය වෙනකොට බොහෝ විට එතුමාට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් ජාතික තලයේ පාලනයකට සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාවක් ලැබෙන්න පුළුවන්. එතකන් එතුමාට එවැනි තත්ත්වයක්වත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම එතුමාගේ කේන්දරයේ රාජ්‍යෝග තියෙනවා. විශේෂයෙන් ගමකින් ඇවිල්ලා ජාතික තලයේ මෙහෙම වැජබෙන එක බොහොම හොඳ ඉහළ තත්ත්වයක්, උසස් අධ්‍යාපන තත්ත්වයක් පෙන්නනවා. ඒ වගේම එතුමාට හැකියාව තියෙනවා තමන්ගේම පන්තියකට කතා කරන්න. ඒ කතා කිරීමෙන් ජයග්‍රහණ ලබා ගන්න ජනතාව දිනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඒ හැකියාව තිබුණත් දැනට වර්තමානයේ පවතින 3%ක පමණ වන එතුමාගේ අනුගාමිකයන් සංඛ්‍යාව තව 1%, 2% දක්වා පමණක් වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ අවස්ථාවේදී මේ නම අනුර කුමාර දිසානායක මැතිතුමාට වුණත් ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය ලබන්න තියෙන හැකියාව ඉතාම අල්පයි, අඩුයි. ඒ නිසා ඒ නම ගැනත් විශේෂ සැලකීමක් දක්වන්න අවශ්‍ය නෑ කියලා තමයි මට නම් පෙනී යන්නේ. මීළඟට තිබුණේ වර්තමාන විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතුමා 1967 පළවෙනි මාසේ 12 උසඹ ලග්නයෙන් උප්පත්තිය ලැබුවේ. උසඹ ලග්නයෙන් උප්පත්තිය ලැබූ මෙතුමාගේ 1, 4, 7, 10 කියන කේන්ද්‍රස්ථාන 4ම ග්‍රහයෝ නැහැ. හැබැයි මෙතුමාටත් යම් යම් රාජයෝග නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන් රාහු 12 සඳු සිකුරු 9 වැනි යම් යම් යෝග තිබුණත් මෙතුමා සිටින සම්ධි සමාගම් වල බොහෝ අවස්ථාවල සාමය සමගිය පවතිනවා අඩුයි. විශේෂයෙන්ම මෙතුමා නිතරම බලාපොරොත්තු වෙන්නේ තම අධිපතිත්වය පවත්වාගෙන යන්න වගේ තත්ත්වයක්. ඒක නිසා මෙතුමාට අනුගාමිකයන් හිටියත් අනුගාමිකයන් පිරිසක් වැඩි වුණත් විතක අඩු වෙනවා, විතක වැඩි වෙනවා. මෙතුමාට ඒ රාෂ්ට්‍රක තත්ත්වය ලැබුවා 2017. මේක 2025 වෙනකන් තියෙනවා. තවත් එක අෂ්ටමයේ රාෂ්ට්‍රක තත්ත්වය 2026 වෙනි මාසේ 23 ඉවර වුණා. ඒ කියන්නේ මෙතුමා ජනප්‍රියතාවයේ ඉහළම තත්ත්වයක හිටියේ උසබලක්න හිමියගේ යෝගකාරකයා සෙනසුරු මෙන්න මේ යෝගකාරකයාගේ ඒ රාෂ්ට්‍රක දෙකක් පවතින අවස්ථාවේ. අන්තිම උපරිම ජනප්‍රියතාවයේ තිබුණු කාලයේ තමයි මෙතුමාට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණේ. ඒ ජනාධිපති අපේක්ෂකත්වය ලැබිලා මෙතුවරණයෙන් ඡන්ද ලක්ෂ 55කට අධික සංඛ්‍යාවක් මෙතුමා ලැබුවා. මෙතුමාට ඒ අවස්ථාවේ බොහෝ පිරිසක් උදව් උපකාර කළා. එතුමා ඡන්ද ලක්ෂ 55කට අධික සංඛ්‍යාවක් ලබා ගත්තත් එතුමා 2020 9 මාසේ 16 පස්සේ ජනප්‍රියතාවයේ ටිකෙන් ටික ගිලිහෙන තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන් 2025 වෙනකොට එතුමාගේ සම්පූර්ණ ජනප්‍රියතාවය නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි එතුමා එතුමාත් එක්ක ඉන්න සමිති සමාගම්වල නිලධාරීන් එතුමා අත්හැරලා යනවා. එතුමා අත්හැරලා යන විතරක් නෙමෙයි අවසානයේදී එතුමාට තම පිරිස පාලනය කරගන්න බැරි තත්ත්වයක් බවට පවා පත් වෙනවා. විශේෂයෙන්ම එතුමා එක්ක ජනාධිපතිවරණයේදී ප්‍රබල අභියෝගයකට පත් වෙන්නේ කලක් එතුමාගේ නායකයව සිටි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා අපි එතුමගේ හඳහනත් මේ අවස්ථාවේදී සලකලා බලන්න තමයි කල්පනා කරේ. අනාගතයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර තරගයක් ඇති වුණොත් මොන වගේ තත්ත්වයක්ද නිර්මාණය වෙන්නේ කියලා අපි තවදුරටත් සලකලා බලමු. ඊළඟට අපි සලකලා බලන්න වෙන්නේ මේ නලයිස්තු තිබුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන. එතුමා 1949 3/24 වෙනිදා මීන ලග්නයෙන් උප්පත්තිය ලැබුවේ. සෙනසුරු ඉන්නේ 6 වෙන්නේ.
හයවැන්න කියන්නේ සතුරු මෙන්ම විපත් පෙන්වන ස්ථානය. ඒ වගේම ගුරු සහ සඳු ඉන්නේ අයස්ථානයේ. ඒ වගේම රවි කුජ සිකුරු කියන තුන් දෙනාම ඉන්නේ ලග්නස්ථානයේ. මේ ලග්නස්ථානයේ ඉන්න සිකුරුගෙන් මාළවී යෝගයක් නිර්මාණය කරනවා. මෙන්න මේ හේතු මත අපි තව ටිකක් දුරට සලකලා බැලුවාම මෙතුමාගේ අඳහනට අනුව මේ ගෙවි යන්නේ එතුමාගේ ජීවිතයේ තිබුණු හොඳම වාසනාවන්තම සහ බලය ලැබෙනම කාලය. එතුමාට 2022 හතරවෙනි මාසේ 28 ලැබුවා ලක් තුන්වෙනි ලග්න ඒරාෂ්ටකය. මෙන්න මේ ඒරාෂ්ටකය අවසන් වෙන්නේ 2029/8/8. ඒ වගේම එතුමාගේ ජම්ම තුන්වෙනි ඒරාෂ්ටකය ලැබුවේ 2017/1/26. ඒක අවසන් වෙන්නේ 2025/3/29. එතකොට එතුමාට ජම්ම සහ ලග්න තුන්වෙනි ඒරාෂ්ටක දෙකේම බලවත්කම මේ කාලයේ තියෙනවා. මීන ලග්න හිමියන්ට සෙනසුරු ප්‍රබල බලපෑමක් නොකලත් මෙවැනි ජීවිතයේ අවසාන කාලයේ ලබන ඒරාෂ්ටකවලදී විශේෂ ලැබීම් ලබා දෙනවා. මෙන්න මේ ලැබීම් ලබා දීම නිසාම මෙතුමා මේ කාලයේ රටේ ඉහළම හිණිපෙත්තට නංවා තැබුවා. අඩුම ගානේ එතුමා හැර එක් මන්ත්‍රී ආසනයක්වත් නොතිබුණු අවස්ථාවක එතුමා ජනාධිපති පුටුවේට උස්සල තියන්න තරම් සෙනසුරු බලවත් තත්ත්වයක් මෙතුමාට නිර්මාණය කරා. මෙන්න මේක නිසාම එතුමාට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය මේ වෙලාවේ තියෙනවා. නිර්භයයි. කිසිම අවස්ථාවක මෙතුමා ඉදිරියට තියපු පයක් ආපස්සට ගන්න පුළුවන් ගන්න කම තිබුණත් ගන්නේ නැති කෙනෙක් තමයි මේ කාලේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ හේතුව නිසාම 2025/3/29 කලින් මොන මැතිවරණයේ තිබ්බත් මම කලින් කිව්වා වගේම කියනවා එතුමාගේ කණ්ඩායම විශිෂ්ට ජයක් ලබනවා. නමුත් තියෙන්නේ ජනාධිපතිවරණය නම් මේ ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් 2025/3/29 කලින් තිබ්බොත් එතුමාට ලබන්න හැකියාව තියෙනවා. ලංකා ඉතිහාසයේ කවදාවත් නොතිබුණු තරම් සතුරන් නැති විපක්ෂයේ අපේක්ෂකයා අල්ප චන්ද්‍ර ප්‍රමාණයක් ලබා ගන්න විශේෂිතම චන්ද්‍ර ප්‍රමාණයක් ලබාගෙන ජනතාව අතර ප්‍රචලිතත්වයට පත් වෙන. එහෙම නැත්නම් ජනප්‍රියත්වයට පත් උනත් නුනත් අපි කැමති උනත් අකමැති උනත් දෙන්න වෙන්නේ රනිල්ට කියන තැන ඉඳගෙන මිනිස්සු කටයුතු කරන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. ඒ නිසා 2025/3/29 දිනට කලින් ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් මොන අපේක්ෂකය ඉදිරිපත් වුණත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක තරඟයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතිවිශිෂ්ට ජයග්‍රහණය ලබා ගන්නා වගේම එතුමාගේ ඒ ජයග්‍රහණී බලය 2029/8/8 දක්වා අපරාජිතව පවත්වාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මේ අවස්ථාවේ සඳහන් කරන්න පුළුවන්කම ජ්‍යොතිෂයට අනුව හොඳටම තියෙනවා. මේක අද පත්‍රයේ තිබුණු නල්ලයිස්තුවක් නිසා මම නිකන් බැලුවා. මම පුජ්‍යලිකව කිසිම කෙනෙක් ඇසුරු කරන්නේවත් කිසිම කෙනෙක්ගේ ලාභ ප්‍රයෝජනයක් ගන්නවත් නැහැ. නමුත් දැනට තියෙන ග්‍රහ බල තත්ත්වය අනුව ග්‍රහයන්ගේ තත්ත්වය අනුව ඉතාම ප්‍රබල තත්ත්වයේ සිටින රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා ඒ බව ප්‍රකාශ කරන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. එහෙම නැතුව මේ කාගෙන්වත් ලාභ උපකාර බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ කිසිම කෙනෙක් මගේ ළඟ ඇසුරකටපත් වෙච්ච තා මම දන්න කියන කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා ඉදිරියේදී වෙන්න යන දේ සහ වෙන්න තියෙන දේ පමණක් කීම මගේ රාජකාරිය නිසා මේ කටයුත්ත මම වෙන්න තියෙන සැබෑ තත්ත්වය සැබෑ විදිහටම කිව්වා.